හාමුදුරනේ ඔන්න එන නෝන තමයි මං කිව්වේ. මට ඉන්තේරුවෙන් කියන්න පුළුවන් මොකක් හරි හොටපටයක් තියෙනවයි නෝනගේ. අපේ ළමයි තනියම හැංගුන්නේ. ඔය නෝන තමයි කට තිබ්බ පළියට ගෙවන්න එපා ගුණපාල. ඒ නෝනලා දෙන්න දැන් නෙමෙයි මෙහෙට එන්නේ. ඒ දෙන්න එකතු වෙලා මහා විශ්මකර්ම දෙයක් කරන්නයි තනන්නේ. හරිනම් ඒකට උඹලා සහයෝගය දෙන්න ඕනේ. ආමුදුරනේ අපේ ලොකු ආමුදුරුවත් හිටියේ නා. ලොකු ආමුදුරුවෝ හිටියා මං හිටියා කියලා වෙනසක් නැහැ. අපි මේ හැමදේම කරන්නේ මිනිසුන්ගේ යහපතට. උඹලගේ කරුමේක මහත කියන්නේ ඕක තේරුම් බේරුම් කරගන්න මොළ ගැඩියක් නැති එක. ඒකට අපි මොනවා කරන්නද? අර ප්‍රොජෙක්ට් එක සේරම කියලා බැලුවා ළමයෝ. ඒක මහා විශ්වකර්ම දෙයක් ළමයෝ. කියන එක කියන්න ගිරාපෝතකයෝයි පුරුදු කරපු එක කරන්න රිලවුනුයි අනිත් තුන්දලා තනද්දී ඔය ළමයි හිතන්න පුළුවන් මිනිස්සු ටිකක් බිහි කරන එක මහමෙරක් වගේ. ඒත් සේරටම කලින් අපි අපේ ළමයි ටික හොයාගෙන ඉන්න වෙනවා අපේ හාමුදුරුවනේ. ඒක හැබෑවයි. ළමයි මහා ඈතක ගිය නැති බව මට විශ්වාසයි. ඒත් ඔය මහ කැලේ මහ මිනිස්සු අතරමං වෙන එකේ ළමයෙක් අතරමං වෙන එක හිතන්න දෙයක් ඇයි? අපි ඒ ගැන හෝදිසි කරලා බලමු. අපේ හාමුදුරුවෝ හිතන්නේ ළමයි ටික කැලේ ඉන්නවා කියලාද? මෙහෙම ගියොත් ළමයෝ ගම්වල ඉන්න ළමයි විතරක් නෙමෙයි. නගරේ ඉන්න ළමයිනුත් කැලේ පයින්නවා. ඒකේ දෙකක් නැහැ. ඒක නම් ඇත්ත හාමුදුරුවනේ. අපේ හාමුදුරුවනේ මේ වැඩේට උදව් කරන එක අපිට ලොකු හයියක්. හොඳ දෙයක් කරනකොට සමාජය වෙනුවෙන් අතපය අකුලගෙන ඉන්නේ ආත්මార్థකාමී මිනිස්සු ළමයි. අපේ හාමුදුරුවෝ මට පණිවිඩයක් කියවලා තිබ්බේ. අලුත් ටීචර්. මේ ගමේ කවුරු ගියත් ඔය ළමයි ටික නම් හොයාගන්න වෙන්නේ නැහැ. ඒකට නියම සුදුසු දෙන්නයි ඉන්නේ. ඒ දෙන්නට විතරමයි ඔය පැටවු ටික ආයේ ගමට ගේන්න වෙන්නේ. ඒ දෙන්නයින් එක්කෙනෙක් අලුත් ටීචර්. එතකොට අපේ හාමුදුරුවනේ අනිත් එක්කෙනා වෙන කවුද? අලුත් ටීචර් හොඳටම දන්න කියන කෙනෙක්. දැන් ඉතින් එමුකෝ එළියට. තවත් ඉතින් මොනවද ඔය විහාරගේ ආසේ හැංගිලා කරන්නේ? මහත්තයා එන්නකෝ එළියට. අපේ පැටවු ටික බේරගන්න මෙහෙම පටන් ගන්න වෙලාව හරි. අහස නිලං අනේ හරිම හැටයි. තීජක සාරිය පාට වගේ ලලලලලා. වලව් කුලයි සරංගලේ සාරිය වගේ නිලට නිලයි. ලලලලලා. සමනලෙයින් මල් පිටිවල නියන අකුරු කියන්නට මම එනවා. ගිල්බට් මුදලාලිගේ ෆෝන් එක මේ කලබල අස්සේ දාලා ගිහිල්ලානේ. මේ කෑ ගහන්නේ.
කවුරු කතා කරනවද මන්දා? මල්ලිකාගේ අපේ ළමයි ගැන ආරංචියක්වත් දන්නේ නැහැ. අනුන්ගේ ෆෝන් කෝල් වලට කතා කරන එක ඉතින් හොඳ වැඩක් නෑ නෙවෙයි මේ මේ මන්දා. ඒ වුණාට මල්ලිකාගේ මොන හරි ආරංචියක්ද කියලා කවුද දන්නේ? හානික ඉතින් අපේ ළමයි බේරගන්න ඔය පොඩි වැරද්දක් කළාම මක් වෙනවද? හලෝ, අනේ මේ මම විල්බර්ට් මුදලාලි නන් නෙවෙයි, දොම්පේ මුදලාලිගේ නෝනා. විල්බර්ට් මුදලාලි මේ අමතක වෙලා අපේ කඩේ දාලා ගිහිල්ලානේ මේ ෆෝන් එක. අනේ දෙයියනේ, අනේ සර්, අපිට වෙන මොකුත් ඕනේ, අපේ ළමයි ටික කොහොම හරි බේරලා දෙන්න. අනේ මල්ලිකාගේ මක්කලාද කියන්ටකෝ. මොකද වෙලා තියෙන කියපංකෝ, අපේ ලේරත් කරන් නැතුව. කලුර වැටියකනම් වෙනවා, මගේ මනස අරුවාගේ පණ නැති වේගෙනවා වගේ. ළමයි අල්ලගෙන ගිහිල්ලා පිට රටට විකුණන ජාවාරංකාරයෝ ළඟ ළමයින්ගේ පින්තූර තිබිලා ඒවා උදුරගන්න මුදලාලිට එන්නලු. අන්න දේශනේ අපේ ළමයි හිතුවක් කාර කොමට රෑ වෙලා පාරේ ඉන්නේ ඇති. ඊට පස්සේ කවුරු මොනා කිව්වත් මේ සේරම අර අලුත් ටීචර්ගේ පිස්සු වැඩ හන්ද තමයි. නැත්තම් ඉතින් අපේ ළමයි ওই තරම් මුරණ්ඩුකම් කොලාය. අනේ නිකන් හිටපන්. බලගේ තීන්දුවත් හරියට මේ කැකිල්ල රජුරන්ගේ තීන්දුව වගේනේ. ඔබේ කතාව ඉතින් මේ දොම්පේ මුදලාලිගේ කඩපිලේ ඉඳන් නොකිය වෙන තැනක කිව්වනම් කියන්නේ ওই විදිහට නෙවෙයිනේ. අර දොම්පයාගේ පුතා ඕක තමයි දඩබ්බරයා, ඕක තමයි අපේ ළමයින්වත් එක්කගෙන යන්න ඇත්තේ කියලා නේ කියන්නේ. සහතික ඇත්ත, සහතික ඇත්ත මල්ලිකාක්කේ. මේ වෙලාවේ අපි මේ හරයාගේ මෙයාගේ දොස් හොය හොය ඉඳලා හරියන්නේ නැහැ. කොහොම හරි අපේ දරුව හොයා ගන්න ඕනේ. ඒත්ටි හොයා ගන්නවා කියලා කොහේ හොයන්නද? මට නම් එක වෙලාවකට හිතෙනු පන්න නහ ගන්න. ආන්න කරනවා නම් වැඩේ. මරු වැඩේ කාන්තියෝ. හැබැයි උඹ එකක් මතක තියාගනි. ඔය නිකරුණේ මැරෙනෙයුන්ගේ මිනි වල දාන්න යනකොට දොම්පේ මුදලාලිවත් මංවත් එක තම්පරයකටවත් මේ කඩේ වහන්නේ නෑ. සිය දිව නසා ගන්නේ මහ කාල කන්නියෝ. ඒ මිනිස්සු ළඟ අපේ දරුවා එක මොහොතක් තියන්නේ නැහැ. ඔක්කොම යවනවා හිරේ. අවුරුදු ගාණක් තිස්සේ අපි අපේ හිත්වලින් කොයිතරම් දුක් වින්දාද? ඕන තරම් හොයාගන්න පුළුවන්. දැනුමයි හැකියාවයි විතරයි උනේ. මං කියන්න ආවේ ඒක නෙමෙයි මල්ලි. මිනිහ අමාරු කාර්යය. ඉස්සේ කොයි. හැම වෙලාවෙම බලන්නේ ලිස්සලා. දැන් මේක ආරංචි වෙලා අනෙක් පැත්තෙන් ලොකු ගාණක් දුන්නොත් මේක අපිට වෙන මොන හරි කේ? කාරණාව තියෙන ඉතින් අරකද මේකද ඒකද කියන එක නෙමෙයි. මිනිහා අපේ සල්ලි වලට බොරු කරයිද කියන එක. මට ඕනේ මෙතෙන්දී මේ දරුවා මගේ කරගන්න නෙමෙයි. මේ දරුවා මගේද කියලා බලන්න විතරයි. ඒකට ඕන තරම් වැඩ දිනවා දැන්. අපි DNA ටෙස්ට් එකක් කරමු. මම කොහොමද මේක පැහැදිලි කරන්නේ? අරනම් මමයි මෙතනදී කලබල වෙන්න ඕනේ. මේක මේ ජීවත් වෙලා ඉන්න අහිංසක දරුවෙක්ගේ ජීවිතය පිළිබඳව ප්‍රශ්නයක්. මෙතනදී අපි ගන්න කිසිම තීරණයක් හන්දා ඒ ළමගේ ජීවිතේට බලපෑමක් ඇති වෙන්න දෙන්න බෑ.
හරි. බැරි වෙලා හරි ඔය දරුවා මල්ලිගේ දරුවෙක් වුණත්. එතකොට මල්ලි කැමතිද ඒ ළමයා දඟුඩ කකාර පැල්පතර වෙලා ඉන්නවද? දැන් ඒ මිනිස්සු කරන දේම මමත් අනිත් පැත්තට කරන්න ගියොත් ඒ මිනිස්සුන්ගේ මගේ අතර තියෙන වෙනස මොකක්ද? එහෙම කියලා කොහොමද පුතා? ඒ දරුවා අපේනේ. ඒ මිනිස්සු ළඟ අපේ දරුවා එක මොහොතක් තියන්නේ නැහැ. ඔක්කොම යවනවා හිරේ. අවුරුදු ගානක් තිස්සේ අපි අපේ හිත්වලින් කොයිතරම් දුක් වින්දාද? ඒක සුළුපටු වැරද්දක් කියලාද පුතා හිතන්නේ? දැන් අම්මා කියන්නේ අවුරුදු ගානක් ගිහිල්ලා ඒ ළමයා එකපාරට මට තාත්තා කියලා මාව පිළිගනී. දැන් මෙච්චර කාලයක් ඒ දරුවට ආදරෙන් කවලා පොවලා ඇතිතටි කරපු එයාගේ අප්පච්චි හිරේ යනවා. ඒ ළමයා බලාගෙන ඉදි. ඒ වුණාට පුතා ඒකම නිවේද ඇත්ත? උණුවලල්ලන් මැද්දේ තියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ අම්මා. ඒ දරුවා ඇත්තටම මගේ නම්, ඒ දරුවාගේ ඇඟේ දුවන්නේ මගේ ලේ නම්. දෙවේලා බඩගින්න ඉඳලා තුන් වේල කණ්ඩ දීපු එකම සරම අඬ දම දම ඇඳලා කලිසම කමිසේ ඇරන් දුන්න ළඟට අරගෙන ඇවිල්ලා තුරුළු කරන බත් කඩක් කවපු ජීවිතේ වැටෙන හැම තැනදීම අයියක් කරලා තුරුළු කරගත්ත අප්පච්චි මම නම් මේ කොහෙවත් ඉන්න වලව්වක මාත්‍යෙකුට තාත්තා කියන්නේ මම නම් ඉඩ දෙන්නේ. මම නම් එහෙම. මගේ දරුවා එහෙම නෙවෙයි වෙන්න විදියක් නැහැ. අනේ දෙයියනේ. අපිට ඇයි මේ තරම් දඬුවමක් දෙන්නේ? හික්ම කරලා අර බයිසිකලේ යතුරු දානේ. පොද්දල කවුරු හරි නපුරු රාක්ෂීන්ට හවුනාද දන්නේ? අපිට මේ පේන්නේ මායාකාරී වතුර මුට්ටියේ දුන්න දන්නේ? හොඳ ප්‍රශ්නය. ඒ පුතේ හේතු කාරණා දෙකක් නිසා. කාරණා දෙක? මොකක්ද ඒ කාරණා දෙක? එකක් තමයි ඉස්සර කාලේ ගමේ මිනිස්සු කැලෑවදිනකොට මේ වගේ අතුකඩ දෙල්ලල අයියනායක දෙවියන්ට බාර වෙනවලු. එතකොට ඒ දෙවියෝ ඒ මිනිස්සු ඔක්කොම ආරක්ෂා කරලා දෙනවලු. අම්මෝ අපේ යාළුවෝ ඉදි දන්න. එතකොට අනිත් කාරණේ අපි හිතමුකෝ අපි දැන් කැලෑවට ගිහලා අතරමං වුණා කියලා. අපිට අපේ ගෙවල් හොයාගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. මේ වගේ අතු කරලා එල්ලපුවම අපිට අපේ පාර හොයාගන්න ආයෙමත් ලේසි. අපිට ලේසියෙන් ආයෙමත් යන්න පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ අපිට පාර වරදින්නේ නැහැ. එහෙම නේද? හැබැයි පුතේ අපේ අම්මා කියලා තියෙනවා මේ කැලෑවේ තියෙනවලු වැල් జాතිය මං මුලා වැල් කියලා. හැබැයි ඒ වැල් පෑදුනොත් නම් අපි කොච්චර අතරමං වුණත් අපිට පාර හොයාගන්නම විදියක් නැහැ. ඉතින් අලුත් ටීචර්ල් දැකලා තියෙනවද? නැහැ. අද වෙනකල් නම් මං ඒ වැලක් දැකලා නැහැ. මට පෑගිලත් නැහැ. පුතේ, ඔයා පොඩ්ඩක් කොහොම ඉන්න? මම මේ ගහට නැගලා අපේ යාළුව ඉන්නවද කියලා බලන්න. නෑ 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 නෑ. ටීචර් කොහම ඉන්න? මං ගිහින් එකල බලන්න. පුතා ඉන්නකෝ මම නැගින්න. අනේ ටීචර් මාසයි ඉන්නේ. හරි හරි. ඩංගියා. පරිස්සමෙන් හොඳේ? හරි.
යාලුටීට කැලේ විතරයි. මයි පුතා හයියෙන් අල්ල ගන්න හොඳේ. බය වෙන්න පාලුටීට මං හයියෙන් අල්ලන් ඉන්නේ. පුතාට කැලේ ඇතුලේ මොකක්වත් වෙනසක් පේන්නේ නැද්ද? දුමක් නම් තියෙනවා. ආයි එහෙනම් ඒ අපේ ගම තමයි. අපි ඒ පැත්තට ඇවිදගෙන යමු. ඔයා හරියටම අත දික් කරගෙන ඉන්න. අයියෝ! අපි වැරදි පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ආපහු යන්න ඕනි. දුමක් කොහමද තියෙන්නේ? මේ ළමයි ගින්දර අරගෙන ගියා වෙන්න විදියක් නැහැනේ. අලුට්ටීට පොඩ්ඩල කවුරු හරි නපුරු රාක්ෂීන්ට හවුනාද දන්නේ නැහැ. අපිට මේ පේන්නේ මායාකාරී වතුර මුට්ටියේ දුම්ද දන්නේ නැහැ. අයියෝ මොසෙස්, දේව දූතයෝ මායාකාරීන්ට බය නැහැනේ. හරි හරි, මං බය නැහැ. අපි කොහොම හරි සටන් කරලා පොඩ්ඩලව බේරගනිමු. දැන් මගේ පුංචි දේව දූතයා හෙමින් සීරුවේ ගහෙන් බිමට බහිනවද? මං හිතන්නේ අපි දැන් නියම තැනට ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලෝ මේ ළඟපාතම ඉන්න ඕනේ. අද කෑල්ලෙන් කෑල්ල ගියත් මුළු ගමම නෙමේ මුළු ලෝකම පිරා හරි ළමයි ටික හොයාගෙන මිසක් අපි පස්ස බලන්නේ නැහැ.